සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙන්න සෑහෙන උත්සාහයක් ගන්නට ඕනේ. ඒ උත්සාහය ගන්න සිදුවෙන්නේ ඔහේ ජීවත් වෙන අයත් නම් ප්‍රශ්නයක් නෑ. උන්නත් දාහයි මලත් දාහයි කියලා කියන අලංකාරය ඒක ප්‍රශ්නයක් නෑ. මොකද එයාට ඕන තැනක් ඕන විදිහට ඕන ආකාරයෙන් එයාට ප්‍රශ්නයක් නෑ. නමුත් ජීවිතය ගැන හිතන කෙනෙකුට, ජීවිතය ගැන අරමුණක් තියෙන කෙනෙකුට, ජීවිතේ මාවත් එලිපෙහෙලි කරගන්නට ඕන කරන කියන කෙනෙකුට, එතකොට ඒ ජීවිතේ හරිම අමාරුයි. ඇයි ඒ ජීවිතේ හැඩගස්ව ගන්නට ඕනේ. ජීවිතේ ආදරම්මේ තාත්‍යපුතේ දුවේ ඕනෑම මොහොතකදී එක එක දේ කරන්න පටන් ගන්නට ඕනේ. ස්ටෙප් බයි ස්ටෙප්, වන් ඇට් අ ටයිම්. එක වෙලාවකට එකකට තමා ෆෝකස් කරනවා මයින්ඩ් එක. ෆෝකස් කරලා ඒ දේ කරනවා. එතකොට අම්මේ තාත්තේ පුතේ දුවේ ඒ දේ හොඳට කරන්න පුළුවන් කමක් තියෙනවා, ඵලදායී ලෙස කරන්න පුළුවන් කමක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි මේ මොහොතේදී අර එකින් එකට ප්‍රයොරිටි දෙන්නේ නැහැ, මූලිකත්වය දෙන්නේ නැහැ. ඒ නිසා මේකට 10%, මේකට 5%, මේකට 6%, මේකට 20%, මේකට 90%, මේ ගොඩක් දේවල් කරනවා එක එකට 100 ගාන වෙනස් වෙලා. ඒ නිසා බලන්න ගියාම හරිම ස්ලෝ. ඒ නිසා ඔබට පුළුවන් වුණොත් කරේ ඔබේ මයින්ඩ් එක ෆෝකස් කරලා එක තැනකට ගෙනල්ලා ඒකට පව එකක් ජෙනරේට් කරලා විශ්වාසයේ තුල අඩිතාලමක් දාගෙන ඒක ආරම්භ කරලා අවසන් කරන්න, ඒක තමයි ජයග්‍රහණය. ආරම්භ කිරීම නෙමෙයි ජයග්‍රහණය. ගොඩක් අය හිතනවා මම ගොඩක් දේවල් ආරම්භ කරයි කියලා. ගොඩක් දේවල් ආරම්භ කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ආරම්භ කරපු දේ අවසන් කරාද? ඒක බලගතු ලෙස අවසන් කරාද? ලස්සනට අවසන් කරාද? ඒ නිසා තමයි ජීවිතේ සාර්ථකත්වයේ තියෙන්නේ ආරම්භයේ නෙමෙයි. ජීවිතේ සාර්ථකත්වයේ තියෙන්නේ අවසානයේ. ඒ නිසා රත්නනම් මේ තාත්‍ය පුතේ දුවේ ජීවිතේට එහෙනම් ඩිසිෂන්ස් ගන්නකොට, තීන්දුව ගන්නකොට හරිම පරිස්සම් වෙන්නට ඕනේ. ගොඩක් වෙලාවට අපි තීන්දුව ගන්න පුරුදු වෙලා තියෙන්නේ වැඩ කරන ගමම්ම, තවත් දේවල් කරන ගමම්ම, වචනයක් කියන ගමම්ම මේ මොලෙන් තීන්දුවත් ගන්නවා. හරිම භයානකයි. මොකද මේ තීන්දුව සමහර වෙලාවට වැරදෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒනිසා ඔබේ ජීවිතේ කවදා හරි තීන්දුවක් ගන්න ඕන නම් යමකට, ඒකට වෙනම වෙලාවක් අයින් කරන්න. කියන්න ඔබේ මනසට මම දැන් මේ ඩිසිෂන් එක ගණ්ඩයි යන්නේ, ඒ නිසා මට මේකට අවශ්‍යයි වෙලාවක්. ඒ වෙලාව දෙන්න. ඒ වෙලාව තුල ඔබ නිහඬ වෙන්න. ඒ වෙලාව තුල ඔබ දෙවිඳුන් හමු වෙන්න. ඒ වෙලාව තුල ඔබට ඔබව හමු වෙන්න ආයෙත්. ඊට පස්සේ ආයෙ ආපස්සට ගිහිල්ලා බලන්න. ඒකේ අතීතය, වර්තමානය සහ අනාගතයට වෙන්න තියෙන දේවල් ගැන පොඩ්ඩක් මනස යොමු කරලා ඉවර වෙලා එතන තමයි තීන්දුව ගන්නට ඕනේ. එස ගොඩක් කරලා අපි තීන්දුව ගන්නකොට තරහ ගිහිල්ලා ගන්නවා, දුක හිතලා ගන්නවා, පලිගන්න ගන්නවා, නේ නෝ මේගොල්ලන්ට පාඩමක් කරන්න පෙන්නන්නම් කියලා ගන්නවා. ඒවා ඔක්කොම වැරදෙන්න පුළුවන්. එස අධ්‍යාත්මයෙන් පිරිපුන් වෙනකොට, අධ්‍යාත්මයෙන් වර්ධනය වෙනකොට එහෙම එක එක්කෙනා කියන නිසා තීන්දුව ගන්නේ නැහැ. ජීවිත තීන්දුව ගන්නේ මේ මොහොතේදී ගැඹුරු දේව සම්බන්ධතාවයකට ගිහිල්ලා. ඒ දේව සම්බන්ධතාවයකට ගිහිල්ලා ගන්න තීන්දුව හරිම සාර්ථකයි. මනුස්ස මට්ටම තුල ගොඩාක් වෙලාවට කඩාකප්පල් කරන්න දේවල් කරાવી, ඊර්ෂ්‍යාවට දේවල් කරાવી, වෛරය නිසා දේවල් කරાવી, කීර්තිනාමයක් ඇති වෙන නිසා දේවල් කරાવી. නමුත් ඔබ දෙවියන් වහන්සේ තුල එකතු වෙලා ගත්ත තීන්දුවක් නම් මේ මොහොතේදී, ඔබ කාලේ වෙන් කරලා ගත්ත තීන්දුවක් නම් ඒ තීන්දුව ඵල දරනවාමයි. එහෙනම් රත්තරලම් මේ තාත්‍ය පුතේ දුවේ එවැනි ඵල දැරීමක් ඔබේ මගේ ජීවිතවලින් සිදු වෙන්නට දෙවෙනි වහන්සේගේ දේව ආශිර්වාදයේ ඉල්ලන්නට යනවා. එහෙනම් ඔබ මා අපි ඔක්කොම
ජීවිතයේ කොටසෙන් කොටසට යමු, අවස්ථාවෙන් අවස්ථට යමු. ඒ වගේම අම්මේ තාත්තේ පුතේ දිවේ තීන්දුව ගන්නකොට නිශ්චල වෙමු.